महाकरुणाविन् 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 බුදුන් වහන්සේ මහා පික් සංගණ ගැටුව හිරඤ්ඤවති නදියෙන් එතරව කුසිනාරා නුවර මල්ලියන්ගේ උපවත්තන නම් වූ සල්ලු වෙන කරා වැඩිසේක. බුදුන් වහන්සේ විදහාපෑ ඉරියව් අනුව ආනන්ද හිමියන්ට වැහුණේ උන්වහන්සේ දැඩි ලෙස කායික පසුවකින් පෙළෙන බවකි. උපවත්තන නම් වූ සල්ලු යනේ සල් රුක්හි සල් මල් පිපි ඇති බවක් ආනන්ද හිමියන්ට නොපෙනින. සල් මලින් තොර සල් රුක් දෙස නිතර වූ බුදු රජාණන් වහන්සේ ආනන්ද හිමියන් නැමතුසේක. ආනන්දේනි, යමා සල් රුක් අතර හිස උතුරු දෙසට සිටුනාසේ මට වැතිර ගැනුමට ඇඳක් පැනවුව මෙනව. බුදුපස සවනත වෙකින ආනන්දේනි, ක්ලාන්තේමි, දැඩි කිලන්මි, වැතිර ගනු රිසෙමි. එසේය ස්වාමිනී, ඉටු කළ යුතු සියල්ල ආනන්ද හිමියන් අතින් නොවලහා සිටු විය. බුදුරජාණන් වහන්සේ සීහසෙයාවෙන් දකුණැලයෙන් වැතිරගත්සේක. අවට සිදු වූයේ මහත් පුදුමයක් බව ආනන්ද හිමියන්ට හැඟින. කිමෙත්තු මේ අසිරිය, සල් රුක්හේ සල් මල් නොපිපෙන කලක් වුවද දුටුවන්නෙත් පිනවන සිත් පිනවනසේ අකාලයේ සල් මල් පිපින. බුදු හිමියන් වෙත පිදෙන මහා පුෂ්ප පූජාවක්සේ සල් මල් සුළඟේ පාවීයේ. පාවී පාවී අවුත් තථාගත සිරුර මතද ඇදහැලේ, විසිරේ. දිව මදාරා මල්ද අහසින් ඇදහැලේ. ඒ මල්ද තථාගතයන්ට පුද කෙරෙන පූජාවක්සේ බුදු සිරුර මත වැතිරේ, විසිරේ. දිව සඳුන් සුනුද අහසින් ඇදහැලේ. තථාගත සිරුර මතද විසිරේ, විසසින් විසිරේ. තථාගතයන්ගේ ගුණවැයුම් කනවැකේ, දිවගැයුම් කනවැකේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පැවසූ වදන්වල ආනන්ද තෙරුන්ගේ සවන් වැකින්නට වන ආනන්දය, යමහ සල් රුක් සියල්ල අකාලයේ පිපෙන මලින් ගැවසේ. තථාගතයන්ට පොදු පිණිස තථාගත සිරුර මත වැතිරේ, විසිරේ, විසසින් විසිරේ. දිව මතාරා මල්ද අහසින් නැදහැලේ, පතිතවේ. තථාගත සිරුර මත විසිරේ, දිව සඳුන් සුනුද අහසින් පතිතවේ. තථාගත සිරුර මත වැතිරේ, මහා පුද පූජා පැවැත්වේ. දිවකැයුම් දිවවැයුම් නොමද වැසේ ආනන්දය. මෙතෙකින් තථාගතයෝ සංස්කෘත හෝ ගුරුකෘත හෝ මානිත හෝ අපචිත හෝ නොවිති. එසේනම් ඒ සිදුවන්නේ කෙසේ දෙයත් ආනන්දය, භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් යන අයකෙන් කවරෙක් හෝ වේවා කුදු මහත් ධර්මයන් කෙරෙහි භක්තිමත්ව වෙසෙත්ත, පුණ්‍ය ක්‍රියාවෙහි මෙහෙය වූ සිත් ඇත්තේ වේද, ධර්මයට අනුව ක්‍රියා කෙරේද, ඒ උදවිය උසස්තම පූජාවෙන් තථාගතයන් පූජා කළා නම් වේ. එය තථාගතයන් වෙනුවෙන් කෙරෙන පරම පූජාවයි. ධර්මයෙහි හැසිරෙන්නා මෙලොවත් පරලොවත් සුවසේ වෙසෙයි. දම් පිපාසාවෙන් පෙළෙන අපට, දම් ගඟුලෙන් දුවතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිදක්. තෙරුවන්හි සතු ඒ අනන්ත බලය ඔබේ ජීවිතවලට ආලෝකයක් වේවා. ඒ ශක්තිය ඔබට නොමදව ලැබේවා. බුදුපියාණන් වහන්සේ පිළිබඳව කියන්නට, බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතන්නට, ප්‍රඥාව ලබා දුන්, උන්වහන්සේගේ ගුණ වයන්නට හැකියාව ලබා දුන් මා සතු වූ කුසල බලය පිළිබඳ මම ප්‍රීතියට පත්වන්නෙමි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසන්නට ඔබ සියලු දෙනා එක් රැස්වීම පිළිබඳවද ඔබ ප්‍රීතියට පත්විය යුත්තේමය. හද පිරි බැතියෙන් සූදානම් වෙමු බුදුරජාණන් වහන්සේ පිළිබඳව, උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් පිළිබඳව, කර්මය කර්ම ඵල පිළිබඳව කතා කරන්නට. ඉතාමත් ගෞරවයෙන් යුතුව නමස්කාර පූර්වකව ගෞරවනීය ස්වාමින් වහන්සේව පිළිගන්නවා. උන්වහන්සේ රහතුන් වැඩි මඟ ඔස්සේ ගොස් ඔබට දහම් දෙසන අතිපූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස, මේ ප්‍රශ්න ඔබ වහන්සේගෙන් විමසන්නට මට අවසර දෙනු මැනව.
ගරු ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් යෙදෙන වෙසක් පොහොය දා බෞද්ධ බැතිමතුන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ වශයෙන් තේරුම් ගත යුත්තේ කුමක්ද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, එතනදී අපි ඉස්සෙල්ලාම දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ කුමන හේතුවක් මුල් කරගෙනද කියලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ නෝනා එකම එක කාරණයක් ගැන ලෝකෙට කියන්නයි. ඒ කාරණය තමයි චතුරාර්ය සත්‍ය. තේරෙන මේ චතුරාර්ය සත්‍ය කියන මේ උතුම් කාරණය අවබෝධ කරගන්න තමයි බෝධිසත්වයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී ධර්මයන් පුරාගෙන එන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන මෙන්න මේ උතුම් ධර්මතාවයේ ලෝකයට කියන්නේ. ඒ චතුරාර්ය සත්‍යයේ ධර්මතාවයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුල්ම ආර්ය සත්‍ය තමයි දුක කියන කාරණේ නෝනා. එතකොට දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් හා එක්වීම පංච උපාදානස්කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම තුල සකස් වෙන්නා වූ දුක. තේරෙනවද? මේ දුක තුල මේ ලෝකේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම යම් යම් ප්‍රමාණයන්ට ඉන්නවා. එහෙනම් දුක කියන කාරණේ අපි තුල තියෙනවද? තියෙනවා. එහෙනම් මේ දුක කියන කාරණේ අපි තුල තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍යති දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව කියලා. තේරෙනවද? එහෙනම් දුක තියෙන්නේ අපි තුල නම් තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? තියෙනවා. මොකද දුකට හේතුව තෘෂ්ණාවයි. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා දුක තියෙන්නේ තමා තුල නම්. තේරෙනවද? තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න ඕනේ. එහෙනම් දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? තමාමයි. තේරෙනවද? හතරවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක තියෙන්නේ තමා තුල නම් තුෂ්ණාව තියෙන්නේ තමා තුලනම් දුක නැති කරන්න තුෂ්ණාව නැති කරන්න ඕනේ තමාමනම් නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා නෝනා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ මේ දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය මේ ලෝකෙට දේශනා කරා. තේරුණාද? එහෙනම් නෝනා බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය බුද්ධත්වය පිරිනිවීම කියන කාරණා තුන තුලින් අපේ ජීවිතේට අපි අර්ථවත් කරගන්න ඕනේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියයි නෝන. තේරෙනවද? ඒ නිසා යමෙක් ඇහුවොත් අපි කොහොමද මේ තෙමගුල සිහිපත් කරන්නේ කියන කාරණය, අපි මේ තෙමගුල සිහිපත් කරන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන්. ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් මේ තෙමගුල සිහිපත් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උපහාරය. ඊට වඩා උපහාරයක් නැහැ. එනිසා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරනවා කියන්නේ නෝනා මේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදෙනවා. තේරුණාද? සීලයට අදාළ අංගයන් හැටියට බුදුරජාන් වහන්සේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන කාරණා තුන වෙන් කරනවා. සමාධියට අදාළව බුදුරජාණන් වහන්සේ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියලා වෙන් කරනවා. ප්‍රඥාවට අදාළ කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් වෙන් කරනවා. තේරෙනවා? එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මේ ආකාරයකට බෙදලා තියෙනවා. මෙහෙම බෙදද්දී නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න සම්මා දිට්ඨියෙන් තොරව කවදාක්වත් සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නැහැ. සම්මා සංකප්පයකින් තොරව කවදාක්වත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ. සම්මා වාචාවකින් තොරව කවදාක්වත් සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැහැ. සම්මා කම්මන්තයෙන් තොරව සම්මා ආජීවයක් වායාමයක් සතියක් සමාධියක් සකස් වෙන්නේ මේ එක අංගෙන් අංගෙ තමයි මේක වැඩෙමින් යන්නේ. හේතුඵල ධර්මයක්. තේරෙනවද? එහෙනම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වගේම බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගය කොටස් දෙකකට බෙදනවා නෝන. එකක් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය, ඊළඟට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? එතකොට ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේදී සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා තෙරුවන් කෙරෙහි සද්ධාව. එක. තේරෙනවද? දෙක කර්මය, කර්මඵල විශ්වාසය.
තුන තමන් මැරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය. ඊළඟට දන් දුන්නොත් සිල් සමාදන් වුණොත් එහි ආනිසංස තියෙනවා කියලා ඇති කරගන්න විශ්වාසය. ඊළඟ එක තමයි අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය. ඊළඟ එක තමයි මේ ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් මේ උතුම් ආර්ය මාර්ගය තුල ඒ ශක්තිමත් භාවයන් ඒ ප්‍රතිඵලයන් ලබන්න පුළුවන් කියලා ඇති කරගන්නා වූ විශ්වාසය. එතකොට යමෙක් තුල මේ විශ්වාසයන් තියෙනවා නම් ඕන එයා ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්නවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳීමෙන් අපිට ලැබෙන ඵලය මොකක්ද? සුගතියේ උපතක් ලැබෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳීමෙන් අපිට සුගතියේ උපතක් ලැබෙනවා. ඒ නිසා යමෙක් වෙසක් දවස අරමුණු කරගෙන වෙසක් තොරණක් හදනවා නම්, වෙසක් කූඩුවක් හදනවා නම්, භක්ති ගීතයක් කියනවා නම්, ආමිෂයෙන් පූජා පවත්වනවා නම්, තේරෙනවද? ඒක ලෞකික සම්මාදිට්ඨියට අයිති වෙනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්ෂයෙකුත් ඉන්නවා. දක්ෂයෙකුත් ඉන්නවා. වඩාත් දක්ෂයෙකුත් ඉන්නවා. තේරෙනවද? අදක්ෂයා මොකද කරන්නේ? එදාට ඔලුබක්කු නටවල හරි එයා දුගතියට අවශ්‍ය සංස්කාර රැස් කරගන්නවා. එයා අදක්ෂයෙක්. එයා වෙසක් දවසට එහෙම නැත්නම් තෙමගුලට නොගැලපෙන ආකාරයෙන් එයා හැසිරෙනවා. එක්ක මත්පැන් දීගෙන එයා හැසිරෙනවා. එහෙම නැත්නම් වැරදි ආකාරයෙන් චර්යාවන්ගෙන් එයා හැසිරෙනවා. තේරෙනවද? එහෙම නැත්නම් කාමයේ ඇවිස්සෙන ආකාරයේ දේවල් සිද්ධ කරමින් ඔය ක්‍රමයන්ට එයා එදාට යනවා. එයා අදක්ෂයා. එදා තෙමගුල උපයෝගී කරගෙන එයා දුගතියට යනවා. එතකොට දක්ෂයෙකුත් ඉන්නවා මේ සම්මා සම්බුදු සාසනය. ඒ දක්ෂයා මොකද්ද කරන්නේ? ඒ දක්ෂයා එදාට එක්ක සිල් සමාදන් වෙනවා. එක්ක දාන සීල භාවනාමය පින්කම් වලේ දෙනවා. එක්ක එයා වෙසක් තොරණක් උදෙසා, එහෙම නැත්නම් වෙසක් කූඩුවක් උදෙසා, ඒ වගේ සැරසිලි උදෙසා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ඒවා සිද්ධ කරනවා. නැත්නම් එයා බුදුරජාණන් වහන්සේ ගුණයන් මෙනෙහි කරමින් ඒවා සත්‍යායනය කරමින් භක්ති ගීත කියනවා. තේරෙනවද? ඉතින් මේවා නොවන ආමිෂය ගැනීමට වැටෙනවා. එතකොට එයා දක්ෂයා. ඒ ආමිෂය අපිට හේතු වෙනවා අනිවාර්යයෙන්ම සුගතිය කරා යන්න. නමුත් ඒ ආමිෂය තුල යා යෙදෙන්න ඕනේ සිල්පද පහ ආරක්ෂා කරගෙනයි නෝන. සිල්පද පහ ආරක්ෂා කරගෙන ආමිෂයේ යෙදුනොත් එදාට ඒක සුගතිගාමි කුසලයක් බවට එයාට පත් වෙන්නේ. තේරෙනවද? නමුත් මේ ලෝකේ නෝන සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා එදාට නෝන මේ සෑම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමි. තේරෙනවද? එයා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? එයා වෙසක් තොරන් හදන්න, වෙසක් කූඩු හදන්න, භක්ති ගීත කියන්නේ එයා යන්නේ නැහැ. තේරෙනවද? එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් මෙනෙහි කරනවා. එයා නුවණින් මෙනෙහි කරනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් මේ ලෝකෙ පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා කියන කාරණය මෙනෙහි කරනවා. ඒ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා කියන කාරණය නුවණින් මෙනෙහි කරනවා. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පැවතියා. ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියා කියන කාරණය නුවණින් දකිනවා. ඒ වගේම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයත් කවදා හරි අතුරුදහන් වෙනවා කියලා දකිනවා. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස කෝටි ප්‍රකෝටි ගානක් වැඩ හිටියා කියලා එයා දකිනවා. ඒ සෑම කෙනෙක්ම අනිත්‍යභාවයට පත් වුණා කියලා දකිනවා. එහෙනම් මේ මොහොතේ වැඩ සිටින මහා සංඝරත්නයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා එයා දකිනවා. එයා අනාගතයේදී කහපාට නූලක් විතරක් බැඳගත්ත කාසාය කණ්ඩකලාගේ ලෝකයේ නුවණින් දකිනවා. එතකොට ඒ දකින මොහොතක් පාසා එයා විදර්ශනා නුවණින් සකස් කරගන්නවා. එයා දක්ෂයි දකින්න. අතීතයේ ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසනවල අපි වෙසක් තොරන් ලක්ෂ ගණන් ගොඩනගලා ඇති. අපි දන්සැල් ලක්ෂ ගණන් දීලා ඇති. අපි සිල් සමාදන් වෙලා ලක්ෂ වාරයක් ඉන්න ඇති අතීතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබත් මමත් සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැසුණු වෙලාවේ අපි සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒ කියන්නේ ඒසා සංසාරේ සිල් සමාදන් වෙලා තියෙන. නමුත් මේ සෑම සීලයක්ම අපි
භවය අරමුණු කරගෙන සංස්කාරයන් කෙරෙහි ආස්වාදයේ තුල ඉඳගෙන තමයි රැක්කේ තේන්න එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයා නෝනා තෙමගුල උපයෝගී කරගෙන විදර්ශනා නුවණ කියන කාරණය සකස් කරගන්න එතකොට අදක්ෂයා තෙමගුල උපයෝගී කරගෙන ඔලු බක්කො නැකලා මත්පැන් පානය කරලා වැරදි විදියට හැසිරීලා අනුන් තුල කාමච්ඡන්දයන් සකස් වෙන විදියට හැසිරීලා එයා දුගතියට යනවා ඒ අදක්ෂයා දක්ෂයා සිල්පද පහ ආරක්ෂා කරගෙන දාන සීල භාවනා පින්කම් මෙහෙවලා වෙසක් තොරන් හදලා වෙසක් කූඩු හදලා භක්ති ගීත කියලා ආමිෂයෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරලා හැබැයි සිල්පද පහ රැක ගැනීම අත්‍යවශ්‍යයි තේරුණාද සිල්පද පහ බිඳගෙන තොරන් හැදුවා කියලා ඒගොල්ලන්ට වෙන සිතක් නැහැ සිල්පද පහ බිඳගෙන වෙසක් කූඩු තරඟ පැවැත්වුවා කියලා ඒගොල්ලන්ට වෙන සිතක් නැහැ සිල්පද ආරක්ෂා කරගෙන ආමිෂයෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරලා ඒගොල්ල සුගතියට යන තේරුණාද ඒ කාරණේ ඉතා හොඳින් තේරුම් ගන්න. අපේ ගරු ස්වාමින් වහන්සේ මේ කරුණෝ ඔබට පැහැදිලි කරන්නේ කර්මය කර්මඵල පිළිබඳව උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් අවබෝධ කළා වූ ඥානය මත හිඳගෙනයි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් මරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. ගරු ස්වාමින් වහන්සේකින් විමසමු බුදුරජාණන් වහන්සේ ඔබත් මමත් වෙනුවෙන් මේ සත්‍ය ධර්මය සොයා ගන්නට ජීවිතෙන් කැප වුණු ආකාරය පිළිබඳව. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගරු ස්වාමින් වහන්ස මේ වෙසක් සමයේදී නොනැති බෞද්ධයා වඩා දක්ෂ විය යුත්තේ කුමක් සඳහාද? වෙසක් සතිය තුල අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ තුල තිබ්බා වූ ඒ අයෝමය කැපවීම මොහොතක් දකින්න. ඉතින් මේ වෙසක් සතිය සමරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරනවා කියන කාරණයයි. ඒ නිසා ඒ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උත්තර සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න. නේ? කොයිසම් කැපවීමක් කොයිසම් උත්සාහයක් ගත්තාද කියන කාරණේ අපි නුවණින් දකින්න ඕනේ. මොකද අපි මේ ජීවිතේ යම් සතුටක් ලබනවා නම් මේ බණ ටික අහලා මේ ධර්ම සාකච්ඡාව අහලා යම් සතුටක් ලබනවා නම් එහෙම නැත්නම් මේ භව නිරෝධය කරා යන ගමන තුල ගිහිල්ලා අපි යම් සතුටක් ලබනවා නම් ඒ සතුට අපි ලබන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. අපි මැරිලා නැවත ඉපදෙනවා කියන කාරණේ අපි දැනගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම මේසා දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා අපි දැනගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියන තරම් ඉහළ සැපයකට යන්න පුළුවන් කියලා සැපයට තියෙන මාර්ගය අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම මේ ජීවිතයේදී මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙන්න මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය අපිට මතු කරලා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. එනිසා බලන්න මේසා සැනසිල්ලක් ලබන්න මාර්ගයක් සකස් කරලා දෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කොයිසම් කැපවීමක් සංසාරය පුරාවට දකින්න නැද්ද කියලා අපි දකින්න ඕනේ. මොකද අපි බුදුරජාණන් වහන්සේ ගැන දකිද්දි අපි දකින්නේ සිධුවත් කුමාරයා හැටියට හිටියා, ගිහිගය හැර ගියා, සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන කාරණේ විතරයි. ඉන් එහා අප්‍රමාණර පාරමී ධර්මයන් පුරණ කාලේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ගණක් ආවා වූ ගමනේ උන්වහන්සේ කරපු කැපවීම අපි දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී මම මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද කියලා. මම මේ මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා ආනන්ද. මම මේ ආකාශයේ තියෙන තරු කැට වලට වඩා ඇස් ගලව ගලවා දන් දුන්නා ආනන්ද. මම මේ මහා මේරුව උස පරාද වෙන තරමට ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා ආනන්ද කියන. මට බිසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරෙක් ලැබුණා නම් ඒ සෑම දෙයක්ම ආනන්ද මන් දන් දුන්නා කුමක් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ මේ විදින්නා වූ සැනසිල්ල උදෙසා පිණිස. ඊළඟට උන්වහන්සේ සිධුවත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබෙනවා. ඒ සිධුවත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබලා රම්මේ සුරම්මේ සුබ මාලිගා ලැබෙනවා. සක්විති රජකමේ උරුමය ලැබෙනවා. යසෝදරාව ඒ වගේම රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලැබෙනවා. ඒ සෑම දෙයක්ම අර උදේට එළියට දාන කෙළපිඩක් වගේ එළියට දැම්මා. කවුරුන් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ ලැබෙන මේ සැනසිල්ල උදෙසා පිංගත. ඉන්පස්සේ උන්වහන්සේ
හයවුරුද්දා දුෂ්කර ක්‍රියා කරනවා බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නැහැ පතක් පොතක් තිබුණේ නැහැ මේ මාර්ගය දැන කියා ගන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ මම දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ ආනන්ද එනිසා මං අප්‍රමාණ මේ ශරීරයට දුක් දුන්නා එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නැහැ උදරය අතගානකොට පිටකොන්දයි අහුනේ පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ ඒසා මම මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද මම සමහර දාට එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නැහැ ආනන්ද දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ දැන් මට ඇවිදින්න බැහැ දැන් මං කැලේ බඩගාමින් තමයි ජීවත් වෙන්නේ මම බඩගාමින් ගිහිල්ලා අර ගොපලු ගාල් වලට ගොපලු රෑන් ළඟට ගිහිල්ලා ගොපලු දරුවා ඈතට යනකන් ඉඳලා අර හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරිවිරු අබිව්වා කියනවා ඒ හරක් පයින් ගහද්දී ගොපලු ගාලේ කලන්තේ දාලා සතිය දෙක මං වැටිලා හිටියා කියනවා මට සිහිය එනකොට මට බඩගා ගන්නත් පණ නැහැ මං අර හරක් පැටව දාලා තිබ්බ කහපාට අසූචි වළඳෙනවා නන්ද ඒත් මට අපුලක් දුගදක් දැනුන්නේ නැහැ කියනවා එනම් බලන්න බෝධිසත්වයෝ අර හරක් පැටව දාපු කහපාට අසූචි වළඳද්දී අපුලක් දුගදක් නොදැනුනේ කුමක් නිසාද ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීමු දෙසාමයි උන්වහන්සේ අවසානයේ දැනගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා අර සුජාතවගේ කිරිබිරු දානේ වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා උන්වහන්සේ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මේ ලේ මස් සම් ඇට නහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා. එතකොට මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කරන්නේ? ජයශ්‍රී මහා බෝධි මූලෙදී බෝධිසත්වෝ ජීවිතේ මරණයට දානවන ඕන. ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා. වේදනාව කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා. සංඥාව, චේතනාව, විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා. පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතය මරණයට වැටෙද්දී අන්න චතුරාර්ය සත්‍යයත් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා. එනම් මෙවැනි වෙසක් සතියක ඒ බෝධිසත්වයෝ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාලා නෝන. ජීවිතය මරණයට දාලා ලබා ගත්තා වූ අවබෝධයක ඵලයකුයි අපි මේ අත්විඳින්. ඉන් පස්සේ බලන්නේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබලා ඔබ නුවණින් මෙනෙහි කරන්න මේ බෝධිසත්වයෝ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ දීර්ඝ පාරමී ගමනේදී උන්වහන්සේ දේශනා කරනවා නම් මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා කියලා මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා කියලා ආකාශයේ තරු කැටවලට වඩා ඇස් ගලව ගලවා දන් දුන්නා කියලා මහා මේරුවේ උස පරාද වෙන තරමට ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා කියලා තමා තුලින් තමා නුවණින් දකින්න ලක්ෂ කීවරයක් බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාන්න නැද්ද කියලා ලක්ෂ කීවරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පිංගතුණි අපි මේ වෙසක් සතිය තුල සමරන්නේ එනිසායි කැපවීම අද දවසේ ජීවිතේ තුලින් දකින්න කොයිසා කැපවීම සම්භාරයක් මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානීය උදෙසා බෝධිසත්වෝ ගත්තද කියන කාරණේ ඒසා කැපවීම ජීවිතේ ලක්ෂ ගානක් මරණයට දාලයි බුදුර බෝධිසත්වෝ මේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න මේසා කැපවීමක් කරලා අවසානයේ 45 වසරක් ඒ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන උන්වහන්සේ මොකක්ද කළේ ඔබත් මමත් වැනි අසරණ සත්වයින්ට මේ නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ පිංගතු. අවසාන වශයෙන් උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචන හැටියට බුදුරජාණන් වහන්සේ අපිට මොකක්ද කියන්නේ? මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ පිංගතුනි මේ කුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා. මේ අකුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා. එනිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. මේ කුසලයට අකුසලයට බැඳෙන්නේ නැතුව හිස ගිනිගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවා ගන්නයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. එනිසා වෙසක් සතියක් සමරන තෙමගුල සමරන මේ මොහොතේ අපි දක්ෂ වෙන්න ඕනේ
බුදුරජාණන් වහන්සේ කියනේ උතුම් චරිතය මේතා මේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න ගත්තා වූ කැපවීම් සම්භාරයේ කොච්චරක්ද කියලා. ඒසා කැපවීමක් කරලා මේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා ජීවිතේ ලක්ෂ වතාවකට වැඩිය ජීවිතේ මරණයට දාලා මේ ලබා ගත්තා වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එකම එක දෙයයි ඒසා කැපවීමක් කරලා උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගත්තත් උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි පිංගතුනි. ගිහි පිංගතුල්ලාගෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් කෙරෙහි අචල සද්ධා වැති කරගෙන සීලේ ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන කාරණේ පිංගතුනි. බලන්න අරසා කැපවීම සම්භාරයක් ජීවිතේ ලක්ෂ වාර ගානක් මරණයට දාලා උන්වහන්සේ ලැබුවා වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුන විතරයි පිංගතුනි. ගිහි පිංගතුල්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුනයි. ඒ කාරණා තුන තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව, දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න, තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න පිංගතුනි. එහෙනම් මෙවැනි වෙසක් සතියක් සමරන මේ මොහොතේ ඒ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා වූ දේ අපි ඉටු කරන්න දක්ෂ නැත්නම් පිංගතුනි ඒ නොදක්ෂ භාවය විසින්ම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් බවට පත් වෙනවා. මොකද අපි උදෙසා බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් දැක්කුවා. ඒ වගේම ලක්ෂ වතා ගානක් ජීවිතේ මරණයට දැම්මා. ඒ සියල්ල සිද්ධ කරලා අවසානයේ උන්වහන්සේ ශ්‍රාවකීන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලේ ආර සීලයක් හැටියට රැකීමත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණා තුන නම් අපි දක්ෂ වෙන්න ඕනේ මේ වෙසක් සතිය තුල ඒ තෙරුවන් කෙරෙහි අචල සද්ධා වැඩි කරගෙන ඒ වගේම සීලේ ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන පිණ අපි දක්ෂ වුණොත් ඒ කාරණා තුන දකිමින් මේ වෙසක් සතිය ගත කරන්න එතනදී අපි බුදුරජාණන් වහන්සේට ණය නොවිය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉන් මෙහා අපි උත්සාහ ගන්න වෙසක් සතිය තුල මේ සද්ධාවෙන් සීලෙන් එහෙම නැත්නම් අනිත්‍ය සංඥාවෙන් බැහැර වෙලා ජීවත් වෙන්න නම් වෙනදා වගේම කාමච්ඡන්දයන් උපදින ආකාරයේ කටයුතු කළ ජීවත් වෙන්න නම් සිල්පද පහ බිඳෙන ආකාරයෙන් කටයුතු කළ ජීවත් වෙන්න නම් ඒ කරන කටයුත්තක් පාසාම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් බවට පත් වෙනවා පිණිස. එහෙනම් බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් වුණාය කියන්නේ එහි බරපතල අකුසල් විපාකයන් අපිට සංසාරයක් පුරාවට අත්විඳින්න වෙනවා. මොකද බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් සිද්ධ කළා අපිට මේ උතුම් ධර්මයේ ලබලා දෙන්න. උන්වහන්සේට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ භවයට බැහැලා මෙච්චර දුක් විඳින්න උන්වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේට එහෙමනම් තිබ්බ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී චතුරාර්ය සත්‍ය අවබෝධ කළ රහත් භාවයට පත් වෙන්න. එහෙනම් එදා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය අතහැරලා මේසා දුක් කංගරාවක් විඳාගෙන මේ සංසාරයට බහින්නේ අපි නිසාමයි. එනිසා අපි නිසානම් මේසා දුක් කන්දරාවක් බෝධිසත්වෝ වින්දේ ජීවිතේ ලක්ෂ වතාවකට වැඩිය මරණයට දාලා තියෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ සාස්තුන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන යුතුකම් ඉටු කරන්න. ඒ යුතුකම හැටියට උන්වහන්සේ ගිහි පින්වතුන්ලාගෙන් බලාපොරොත්තුනේ මේ තෙරුවන් කෙරෙහි අචල සද්ධාවත් සීලේ ආර සීලයක් හැටියට වැඩිමත් පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැකීමත්. එනිසා මේ වෙසක් සතිය තුල ඔබ දක්ෂ වෙන්න මේ කාරණා තුන ජීවිතේට එකතු කරගෙන ඔබ බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් නොවු දරුවෙක් බවට පත් වෙන්න. ඔබට මට පුළුවන් ද තව කෙනෙක් වෙනුවෙන් එහෙම කැප වෙන්න? ගෞතම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතය අප වෙනුවෙන් සත්‍ය වූ ධර්මය අපට සොයා දීම වෙනුවෙන් කැප වුණා. අපි ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගන්නේ මේ ත්‍රිමංගලයන් සැමරෙන සමයේ අපි දකිනවා වෙසක් දන්සැල, වෙසක් තොරණ, ඒ වගේම ඔලුබක්කු නටනවා, ඇටසැකිලි නටවනවා. මේ කාරණා පිළිබඳව කර්ම විපාක සම්බන්ධව අපි කතා කරමු. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක්.
ගරු ස්වාමීන් වහන්ස මේ ත්‍රිමංගල්‍යයන් සැමරෙන සමයේ ආමිස පූජාවන් සම්බන්ධයෙන් කතා කරද්දී අපි දකිනවා දන්සලක් දීලා අවසානයේ මත්පැන් පානය කරලා විවිධ විකාර රූපී නර්තනයන් වල යෙදෙන පිරිස්. එහෙම නොවන පිරිස් බොහෝයි. ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔලුබක්ක ඇට සැකිලි නටවනවත් අපි දකිනවා. හොල්මන් මන්දිරත් මේ කාලෙදී දිවෙනවා. මේ ක්‍රියාවන් වල ප්‍රතිඵල කොයි ආකාරයෙන්ද පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමින් වහන්ස? මේම අනිවාර්යම නෝන දුක කර්මය කර්මඵල විශ්වාසය නැති කම ඒගොල්ලෝ තේරෙනවද කර්මය කර්මඵල විශ්වාසයකින් තොරව අපි දන්සල් 1000ක් දුන්නා තේරුමක් නැහැ සිල්පදයක් රකින්න නැතුව කර්මය කර්මඵල විශ්වාසයෙන් දන්සල් 1000ක් දුන්නා තේරුමක් නැහැ බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඔය කැලේ ඉන්න අලියෙක් කැලේ ඉන්න සිංහෙක් කැලේ ඉන්න කොටියේ ඒ අලියෙක් කොටියෙක් සිංහෙක් වෙලා උපදින්නේ ඇයි පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව පින්කම් සිද්ධ කළා දන් දුන්නා. ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසයක් තිබෙන්නේ නැහැ. පින්කම් කරලා දන් දීලා ඊළඟට මත්පැන් වීගෙන කාමච්ඡන්දයන් තුල ජීවත් වෙලා අර දුගතියට අවශ්‍ය සංස්කාරයි රැස් කළේ. නමුත් දුගතියට වැටෙද්දී දානය ඇවිල්ලා විපාකෙට ඒ දන්සල් දුන්නානේ විපාකෙට එනවා. අන්න කැලේ රජුරෝ වෙලා යා ඉපදෙනවා. තේරෙනවද? ඒ අලියෙක් වෙලා කොටියෙක් වෙලා සිංහෙක් වෙලා ඉපදුනොත් රටේ රජුරෝ කැලේට ගියත් අලියෙක් කොටියෙක් දැක්කොත් මගහැරලා යන්න ඕනේ. තේරෙනවද? ඇයි යාට ඒසා බලයක් ලැබුණේ? දානේ ආනිසංස. තේරෙනවද? ඒ නිසා අපි පින්කමක් කරද්දී වෙසක් අරමුණ කරගෙන වෙසක් සතිය අරමුණු කරගෙන අපි පින්කම් සිද්ධ කරනවා නම් ඒ සෑම පින්කමක්ම සිල්පද පහ ආරක්ෂා කරගෙනයි කරන්න ඕනේ. සිල්පද පහ බිඳගෙන කරන්නා වූ සෑම පින්කමක්ම අපිව දුගතිය කරායි අරන් යන්නේ. නමුත් දුගතියට වැටුණාට පස්සේ අපිට ඒ පින විපාකෙට එනවා. තේන්න? අතන මත්පැන් වීලා දන්සල් දුන්නා. නමුත් ඊට අදාළ සංස්කාරයන් දුගතියට දානකොට දාණයට අදාළව මැරුණ තැනදී විපාකෙට එනවා. තේන්න? අදක්ෂයා සිල්පද බිඳගෙන එදාට පින්කම් සිද්ධ කරලා දුගතිය සකස් කරගන්න. එයා තෙමගුල තුලින් දුගතියයි සකස් කරගත්තා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන ආමිෂය තුල ජීවත් වෙලා සුගතියට අවශ්‍ය පාර සකස් කර ගන්න. සැබෑම දක්ෂයා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයේ නෝඩින් දැකලා මේ සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙන බව නෝඩින් දැකලා එයා මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය වඩලා ඒ තෙමගුල දවසේ උතුම් විදර්ශනා නෝන සකස් කර ගන්න. තේන්න. ඒතොර එතනදි එයා තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට අර දන්සල දීලා ආමිෂය තුල සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා. වෙසක් තොරණ හදලා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා. එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා සීල භාවනා පින්කම් වල යෙදෙන කෙනා. එදාට ලෞකික සම්මාදිට්ඨිය තුල තමන්ට අවශ්‍ය සංස්කාර රැස් කරගන්නවා. තේරෙනවද? ඉතින් මේ කාරණා තුනක් තියෙනවා නෝන. තේරෙනවද? අදක්ෂයා දුගතියට යන පාර සකස් කරගන්නවා. දක්ෂයා සුගතියට යන පාර සකස් කරගන්නවා වඩාත්ම දක්ෂයා විදර්ශනානුවන් සකස් කරගන්නවා ඒ නිසා ලෝකයේ කවදාක්වත් නොවන අපිට තෙමගුල උදෙසාවත් ඔය වෙසක් තොරන් එහෙම නැත්නම් ඔය වෙසක් කූඩු එහෙම නැත්නම් භක්ති ගීත ඕවා එපා කියලා අපිට කියන්න බෑ හැම කෙනාගේම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමානව වැඩිලා නැහැ එකිනෙකාට වෙනස් ආකාරයෙන් තමයි සද්ධා වීරය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් වැඩිලා තියෙන්නේ එනිසා ඒ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව ඒ අය එදාට හැසිරෙනවා නෝන අපිට ඒ ගැන කාටවත් දෝෂයක් කියන්නේ ලෝකයේ ස්වභාවය එහෙමයි ඒ කියන්නේ එදාට වෙසක් තොරන් තියෙන්නත් ඕනේ වෙසක් කූඩු තියෙන්නත් ඕනේ භක්ති ගීත තියෙන්නත් ඕනේ ඒ වගේම එදාට මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින පිරිසකුත් ලෝකේ ඉන්න ඕනේ එනිසා අපේ දක්ෂභාවය මත අපිට නිදහස තියෙනවා සැබෑම දේ තෝරා ගන්න තේරෙනයි එනිසා තමන් කැමතිනම් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල එදාට ජීවත් වෙලා සුගතියට අවශ්‍ය සාධක සකස් කරන්න පුළුවන්. ඒ වගේම ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයත් විදර්ශනා නුවණින් දැකලා අවශ්‍ය කෙනාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට අදාළ විදර්ශනා නුවණ සකස් කරගන්න පුළුවන්. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියලා මං කිව්වේ පෙරුවන් කෙරෙහි සද්ධාව, කර්මය, කර්මඵල විශ්වාසය, මෙරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවා කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා
කියන විශ්වාසය. දැන් මේ විශ්වාසය අපි තුල තියෙනවා නම් අපි කොතනද ඉන්නේ? ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ තුල. එතකොට මේක ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් බවට පත් කරන්නේ නෝනා මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දකින්න අපි දක්ෂ වෙන්න ඕන. විදර්ශනා නුවණ. එතනයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය නිවන් මාර්ගයට අදාළ මාර්ගය වැඩෙන්නේ. මේක කොහොමද විදර්ශනා නුවණින් දකින්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය? දැන් ඔබ හිතන්න ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ එක අංගයක් තමයි පෙරුවන් කෙරෙහි සද්ධාව. දැන් අපි ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී අපි කොච්චරනම් පෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගෙන ඉන්නේ නැද්ද? නමුත් ඒ නිසා කුමද්ද අපිට ලැබුණේ? සුගතියේ උපත. ආයිමතේ සංස්කාර ඉවර වෙද්දී ආයිමත් අපි සතර අපායට වැටුණා. එහෙනම් ලෞකික සම්මා දිට්ඨිය තුල සකස් වෙන තෙරුවන් කෙරෙහි සද්ධාව නিত্য වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. එහෙනම් ඒ අනිත්‍ය වූ දේ අනිත්‍යභාවයෙන් දකින මොහොතේ විදර්ශනා නුණයි සකස් වෙන්නේ. තේන්න. දැන් අපි කර්මය කර්මඵල විශ්වාසයෙන් සංසාරේ කොච්චර සිල් රකින්නේ නැද්ද? කොච්චර දන් දෙන්නේ නැද්ද? නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබත් මමත් සංසාරේ පූජා කරලා තියනා වූ දානයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූඩ පරෝතේට වඩා විශාලයි කියලා. ඒසා දන් අපි සංසාරේ පූජා කරලා තියෙනවා. නමුත් ඒ සංස්කාර නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. විපාක දින අනිත්‍ය වුණා. ඔබත් මමත් අම්මා තාත්තාගේ ගුණයන් හඳුනගෙන අම්මලා තාත්තලා කරේ තියාගෙන අපි කොච්චර සලකන්නේ නැද්ද? නමුත් ඒ සංස්කාර නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. තේන. අන්න මේ ලෞකික සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකිද්දී අන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය සකස් වෙනවා. ඒ විදිහට මුලින්ම අපි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට යන්න ඕනේ. ඒ නිසා දක්ෂයා තෙමගුල දවසේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙනවා. එයා දක්ෂයා. සැබෑම දක්ෂයා එදාට මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයත් විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල වැඩගින්නේ. අන්නේ එයා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැබෑම බුදුරජාණන් වහන්සේට උපහාරයන් දැක්වපු ගෞරව දැක්වපු කෙනා බවට පත් වෙයි. අනතුරුව අපේ ගරු ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ මෙරටේ සිද්ධ වන ආශ්චර්යමත් සිද්ධීන් පිළිබඳව. ආසන්නතම සිද්ධිය හැටියට කිරිවෙහෙරෙන් කිරිපාටට හුරු දියරයක් ගලාගෙන ගියා. අපි මෙවැනි ආශ්චර්යමත් සිද්ධීන් පිළිබඳව උන්වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. දැස් පියාගන්න තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරමින් නැගෙන දම්කඳ විඳගන්න. හැම මොහොතක්ම ඔබේ ජීවිතයේ සුවිශේෂයි වැදගත්. ඔබ මනුෂ්‍යෙක් වීම සුවිශේෂයි. ඒ සුවිශේෂ වූ ඔබ ලැබූ ජීවිතේ ගතවන හැම මොහොතක්ම වැදගත්. ඔබට ධර්මීය දේශනා කරන්නේ රහතුන් වැඩිමඟ ඔස්සේ ගොස් ඔබට දහම් කරුණු පැහැදූ අතිපූජ්‍ය රාජකිරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්ස එදා අලුත් අවුරුදු දිනේදී කිරි වෙහෙරෙන් කිරි පැහැති දියරයක් ගලා යනවා එම පූජනීය භූමියේ සිටි මිනිසුන් දුටුවා. තවත් එවැනිම ආශ්චර්යමත් සිදුවීම් රාශියක් මේ රටේ පහුගිය කාලේ සිද්ධ වුණා. එවැන්නක් සිදුවිය නොහැකි බවට සමහරක් ස්වාමින් වහන්සේලා හේතු දැක්වුවා. ගරු ස්වාමින් වහන්ස මේ පිළිබඳව අප කොහොමද පැහැදිලි කරන්නේ? එවැන්නක් විය නොහැකිද ස්වාමින් වහන්ස? නෑ, මෙහෙමයි නෝන. ඒවා සිද්ධුවෙන්නේ හේතුඵල ධර්මයන් මත. කොතනකදුවත් අපි ඊට ඉස්සෙල්ලා අපි ධාතුන් වහන්සේලා ගැන කතා කරමුකෝ. දැන් සමාජය තුල මතයක් තියෙනවා ධාතුන් වහන්සේලා එක තැනක ඉඳගෙන තව තැනකට වඩිනවා කියලා. තේරෙනවද? දැන් සමහරු කියනවා මගේ ධාතු කරඬුවේ හිටිය ධාතුන් වහන්සේලා අතුරුදහන් වෙලා කියලා. සමහරු කියනවා මගේ ධාතු කරඬුන් වහන්සේ එක ධාතුන් වහන්සේ හිටියේ දැන් ධාතුන් වහන්සේලා තුන් නමක් ඉන්නවා කියලා. ධාතුන් වහන්සේලා දෙනමක් වැඩම කරලා කියලා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා තැනින් තැනට වඩිනවා කියලා පිංගතුල්ලේ මතයක් තියෙනවා. නමුත් නෝන ධාතුන් වහන්සේලාට කවදාක්වත් තැනින් තැනට වැඩම කරන්න බෑ. තේරුණාද? ධාතුන් වහන්සේ නමක් කියන්නේ මේ සතර මහා ධාතුෙන් හැදුණු රූපයක් පමණයි. තේරුණාද? ඒ ධාතුන් වහන්සේ තුල විඥානයක් බැසගෙන නැහැ. විඥානයක් බැසගෙන නැති නිසා පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් නැහැ. නාම ධර්මයන් සකස් වීමක් නැහැ. එතන රූපයක් පමණයි තියෙන්නේ. ඒතකොට රූපයක් පමණක් තියෙනවා නම්
කවදාක්වත් ඒ රූපෙට එරදියක් සකස් වෙන්න විදියක් නැහැ. එයාට එක තැනක ඉඳලා තව තැනකට වඩින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධාතුන් වහන්සේලා වඩිනවා කියන කාරණය ධර්මයට එකඟ නැහැ නෝනා. තේරෙනවද? නමුත් ධාතුන් වහන්සේලාට මේ 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 දේ සිද්ධ වෙනවා. මේ දේ සිද්ධ වෙන්නේ නෝනා ඒ ධාතුන් වහන්සේලාගේ වැඩිමක් නෙමෙයි. මේවා මේ දෙවියන් තමයි එක තැනකින් තව තැනකට අරගෙන යන්නේ. තේරෙනවද? මොකද දැන් මේ ලෝකේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොහේ හරි වැඩ ඉන්නවා නම් නිවසක හෝ පන්සලක මේ මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙලා හිටපු ස්වාමින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ගිහි පින්වතුන්ලා දසදහස් ගණන් දෙවිවරු වෙලා දිව්‍යතලවල ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙලා ජීවත් වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දසදහස් ගණන් දිව්‍යතලවල සෝවාන් සකෘදාගාමි නැත්තම් ලෞකික දෙවියන් හැටියට ජීවත් වෙනවා. තේරෙනවා? එතකොට මේ දෙවිවරුන්ට දිවස් තියෙනවා. ඒ දෙවියා දන්නවා තමාගේ ගුරුවරයාගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද කියලා. තේරෙනවද? මෙතන අපි ගෙදරක් කියලා හිතමුකෝ. මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා නම් ගෙදර ගෘහමූලිකයා ඒ ධාතුන් වහන්සේලා උදෙසා කිසිම වත්පිළිවෙතක් කරන්නේ නැත්තම් අර උඩ ඉන්න දෙවියෝ දිවසින් දකින්න දිව්‍ය සෝත තියෙනවා ඒගොල්ලන්ට. ඒ දිව්‍ය සෝත වලින් දකින්න දෙවිවරු මේ ධාතුන් වහන්සේ ගෙනල්ලා සුදුසු නැනකට තියෙනවා. ඒකයි මේ ධාතුන් වහන්සේලා ගමන් කරනවා කියන්නේ. එහෙම නැතුව ධාතුන් වහන්සේලාට එරුදියා නැහැ. ධාතුන් වහන්සේ කියන්නේ රූපයක් පමණයි. නාම ධර්මයන් සකස් වීමක් නැහැ. මොකද ධාතුන් වහන්සේ තුල විඥානයක් බැසගෙන නැහැ. එනිසා ධාතුන් වහන්සේ කියන එක කියන්නේ සතර මහා ධාතුවක් විතරයි. ඒ සතර මහා ධාතුවට කවදාක්වත් එරුදි පාතිහාරයේ පෑමේ ශක්තිය නැහැ. එහෙනම් මෙතන සකස් වෙන්නේ මේ දෙවියන් තමයි මේ සිද්ධි සිද්ධ කරන්නේ. තේරෙනවද? එතකොට ඒ විදිහට බලද්දින ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරයන් වහන්සේ ළඟට අද රාත්‍රියේ දෙවියෙක් ආවා. එයා මුළු ප්‍රදේශෙම කහපාටින් ආලෝකමත් කරගෙන ආවි කියලා. ඒ දෙවියාම හෙට දවසෙත් එනවා. එදාට මුළු ප්‍රදේශෙම නිල් පාටින් ආලෝකමත් කරගෙන එන්නේ කියලා. ඒ දෙවියාම ඊට පහුවදත් එනවා. එදාට එයා රතු පාටින් ප්‍රදේශෙම ආලෝකමත් කරගෙන එන්නේ කියලා. ඒ වගේ නෝනා මේ ආලෝකමත් දෙවිවරු අප්‍රමාණ ජීවත් වෙනවා. තේරෙනවද? එක දවසක් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් රාත්‍රී 11ට විතර තවත් ස්වාමින් වහන්සේ නමක් එක්ක ධර්ම සාකච්ඡාවක් පවත්වලා පැය 3ක් 4ක් ධර්ම සාකච්ඡාවක් පවත්වලා හොඳ සමාධිමත් හිතෙන් ඉන්න වෙලාවේ ඒ ස්වාමින් වහන්සේ අහස දෙස බලද්දී නෝනා මුළු අහසම එක එක පැහැයන්ගෙන් මං හිතන්නේ ලක්ෂ ගානක් පැහැයන්. තේරෙනවද? නිල් පාට, කහ පාට, දම් පාට, රතු පාට හරියට වෙසක් තොරන් අහසේ පායලා වගේ ඒසා ආලෝකමත් දෙවිවරු පින්න දසදහස් ගණන් දෙවිවරු. ඒ අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. තේරෙනවද? එතකොට මේ සමහර ශක්තිමත් පින්කම් කරන වෙලාවේ එහෙම නැත්නම් රුවන්වැලි මහා සෑය, කිරිවේර මහා සෑය වගේ ශක්තිමත් පින්කම් කරනකොට සමහර පින්වතුන්ලා කියනවා අන්න බුදුරැස් දැක්කා, අන්න බුදුරැස් දැක්කා කියලා. බුදුරැස් නැවත අපිට ලෝකේ දකින්නේ නැහැ. බුදුරැන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. තේරෙනවද? ඒ බුදු රැස් හැටියට අපි දකින්නේ දිව්‍ය ආලෝක. තේරෙනවද? අර පින්කමට සම්බන්ධ වෙච්ච අර පින්කම දැකලා සාදුකාර දුන්න අර පින්කම අහන් හිටපු දිව්‍ය සෝත වලින් දෙවිවරු දහස් ගාණක් එක එක වර්ණයන්ගෙන් ආකාශය තුල සැරිසරනකොට අපිට බුදු රැස් හැටියට පේනවා. නැතුව බුදු රැස් නෙමේ. බුදු රැස් ආයම පහළ වෙන්නේ නැහැ. බුදුරැන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. බුදුරැන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ බුදු රැස් ලෝකේ තියෙනවා කියනවනම් ඒක ආත්මීය සංඥාවක් වෙනවා. ඒක ධර්මයට එකඟ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයකින් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝකේ කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මිනිස්සෙකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැහැ කියලා සූත්‍රයකින් දේශනා කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැත්නම් බුදුරැස් ලෝකේ කොහොමවත් සැඟවිලා තියෙන්නේ? එහෙනම් මේ පින්කම් කරන වෙලාවේ පිනට කැමති සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ආලෝකමත් ස්වභාවයෙන් දසදහස් ගානක් එනකොට ඒ එක එක ආලෝකයන් එකට ලං වෙලා දකිද්දී අපි ඒව දකින්නේ බුදුරැස් විදියට. තේරුණාද? ඒ වගේ නෝනා කිරිවෙහෙර තුර ඔය වෙන දෙයක් සිද්ධ වුණා නම් මම නම් දැක්කේ නැහැ. තේරුණාද? ඒවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය පූජනීය ස්ථාන. තේරුණාද? ඒ නිසා අපි කිරිවෙහෙර දිහා දකින්නත් ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියටම. ඒ වගේම කිරිවේරේට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා මහසෙන් දෙවියෝ කියලා. තේරෙනවද?
ඒ මහසෙන් දෙවියෝ සද්ධාවට අධිගෘහිත දෙවි කෙනෙක් තේරෙනවා අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මහසෙන් දෙවියෝ අරමුණු වෙලා තියෙනවා පින්වතුනි ඒ මහසෙන් දෙවියෝ කිරිම කිරිපාට කිරිවෙහෙර වහන්සේ අලුතෙන් තීන් තාලේප කරපු වෙලාවට බැබලෙන්නා වූ කිරිම කිරිපාට වර්ණයක් තියෙනවානේ ඒ පාට වර්ණයකින් යුත් අර උඩරට මනමාලය අඳිනවා වගේ ඇඳුමක් ඇඳලා සුදු පාට සැට්ටේ වගේ කැඳපු කිරිම කිරිපාට සද්ධාවට අධිගෘහිත දෙවි කෙනෙක්. එයා කිරිවෙහෙරට අධිගෘහිතව ඉන්නේ. තේරෙනවද? එතකොට එහෙනම් මේ දෙවිවරු කියන අය ඉන්නවා. තේරෙනවද? ඒ අය පින් ගන්නවා, පින් දැකලා සතුටු වෙනවා. තේරෙනවද? අර වගේ පූජාවක් සිද්ධ කරපු වෙලාවක. තේරෙනවද? දෙවියන් සිය ගණන් දාස් ගණන් ඒ කොතාශ්‍රිතව වැඩ ඉන්න පුළුවන්. තේරෙනවද? ඒ දෙවිවරු කිරිපාට ආලෝකමත් දෙවිවරු සිය ගණන් දාස් ගණන් ඒ කොතාසල වැඩ සිටිනකොට අපිට ඒ ආලෝකය වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. තේරෙනවද? වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. එහෙම නැතුව මම දන්න ධර්මයේ තුල තේරෙනවද? මොකද අපි අන්තයන්ට බර වෙලා නෙමේ ධර්මයේ දකින්න ඕනේ. තේරෙනවද? අන්තයන්ට බර වුණොත් ධර්මයේ අර්ථයෙන් අපි බැහැරට යනවා. තේරෙනවද? ධර්මයෙන් අර්ථයෙන් බැහැරට යනවා. ඒ නිසා ඒ වෙලාවට කිරිවැగిරෙනවායි කියන කාරණයක් ගැන මම කියන්න දන්නේ නැහැ. මම ඒ දේ දකින්නේ දෙවිවරු සිය ගානක් එකතු වෙච්ච වෙලාවක දෙවියන්ගේ ප්‍රභාස්වර කිරි ආලෝකය කිරි දියරයක් හැටියට පල්ලෙහාට වැටෙනවා. එහෙම නැත්නම් දෙවියන්ට පුළුවන් උතුරන කිරි දෝතින් අරගෙන වගුරුවන්න. තේරෙනවද? එහෙම වගුරුවන්න පුළුවන්. දැන් අපි එක ස්වාමින් වහන්සේ කෙනෙක් කැලේ වැඩ ඉන්නකොට ඒ කාලේ ස්වාමින් වහන්සේට ආහාර පිළිබඳ හුඟක් හිඟපාඩුවක් තිබිලා තියෙනවා. තේරෙනවද? නමුත් කොහෙවත් ඒ ගමේ අයට ස්වාමින් වහන්සේලාට මේ පැණි රසක් අතුරු පසක් පළතුරක් දීලා පුරුද්දක් නැහැ. ඒ නිසා මේ ස්වාමින් වහන්සේගේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේ අපිට විනයක් තියෙනවා අපිට කෙනෙක්ගෙන් කටින් යමක් ඉල්ලන්න බැහැ. තේරෙනවද? නමුත් ඉල්ලන්න බැරි වුණත් යමක් ගන්න ක්‍රමේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. තේරෙනවද? එතකොට මේ ස්වාමින් වහන්සේ කාගෙන්වත් ඉල්ලන්න ගිහිල්ලා නැහැ. දැන් මේ ස්වාමින් වහන්සේ මෙහෙම සති දෙකක් විතර දීර්ඝ වේ දානේ වළඳම ඉන්නකොට එක හවසක මේ ස්වාමින් වහන්සේට දැඩි කලන්තයක් ඇවිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේ දැනගෙන තියෙනවා මේ කලන්තයාවේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙලා කියලා. නමුත් ඒ ගමේ කිසිම කෙනෙක් කවදාකවත් සීනි පූජා කළා නැහැ. තේරෙනවද? නමුත් මේ කුටියේ දැන් රෑ 7-8 වෙනකොට ස්වාමින් වහන්සේට දැන් හොඳටම කලන්තේ එයා හොඳටම දන්නවා දැන් සීනි නැහැ කියලා. මේ කුටියේ තිබිලා තියෙනවා පරණ සීනි බෝතලයක්. එයා ඒ වෙලාවේ සීනි බෝතලේ ඇලිච්ච සීනි තියලා තියෙනවා. එයා ඒ සීනි බෝතලේට වතුර දාලා ඒක කලවම් කරලා වළඳලා තියෙනවා. නමුත් ඒත් ඒක දැනිලා නැහැ. තවත් උන්වහන්සේට කලන්තේ වැඩි වෙනකොට උන්වහන්සේ දෙවෙනි පාරත් අනේ අරක තවත් පොඩ්ඩක් හරි සීනි ඇති කියලා ඒකත් දාලා වළඳලා තියෙනවා. දැන් ඒත් ස්වාමීන් වහන්සේට බෑ. දැන් රෑ 10-11 වෙනකොට උන්වහන්සේට දැන් සම්පූර්ණයෙන්ම ඔළුව උන්වහන්සේගේ පාර්ලින් බැහැර වෙලා. මොකද සීනි අඩු වුණාට පස්සේ ඒ දේ සිද්ධ වෙනවා. උන්වහන්සේ දැන් හොඳටම දන්නවා එළි වෙනකොට උන්වහන්සේ අපවත් වෙයි කියලා. තේරෙනවද? ඉතින් අපවත් වුණොත් මිනිස්සු හොයාගෙන හෙට උදේට පින්ඩපාතයයි කියලා උන්වහන්සේ ඉස්සෙල්ලාම අර දොරේ තියෙන ලොක් එක අයින් කරලා තියෙනවා. අයින් කරලා උන්වහන්සේ කොට්ටෙට හිස තියලා උන්වහන්සේ මේ සිතත් කයත් දෙක මගේ නෙමෙයි කියලා අතහැරලා තියෙනවා. දැන් උන්වහන්සේට මේ දැනෙන්නා වූ වේදනාව මට අයිති දෙයක් නෙමෙයි කියලා යා පංච උපාදාන ස්කන්ධේ අතහැරලා ඇස් දෙක පියාගෙන තියෙනවා. එතකොට යාට එහෙමම නිින්ද ගිහිල්ලා තියෙනවා. නිින්ද ගියාට පස්සේ දැන් යා ඒක සමාධිමත් නිින්දා. එකපාරට යාට සමාධියෙන් එයාගේ අත මෙහෙම ඉස්සිලා තිනවා. මේක සමාධියෙන් වෙන දෙයක්. තේරෙනවද? මෙහෙම ඉස්සෙද්දි මේ අතට රත්තරම් පාට සීනි අහුරක් හම්බ වෙලා තියෙනවා. ඒ රත්තරම් පාට සීනි අහුල ඒ ස්වාමීන් වහන්සේ සමාධියෙන්ම තොලගාලා තියෙනවා. එතනින් ඒක ඉවරයි. දැන් උදේ පාන්දර 3:00 විතර ස්වාමීන් වහන්සේ අවදි වෙලා. අවදි වෙද්දී අර ඊයේ රාත්‍රියේ තිබුණ කිසිම අමාරුවක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ උදේ 6ට නැගිටලා 72ක් පිණ්ඩපාතෙත් වැඩලා පිණ්ඩපාතෙත් කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ රෑ මොකක්ද උනේ සමාධියෙන්? දෙවියන් දිව්‍ය ඕජාව දුන්නා. ඒ රත්තරම් පාට සීරි කියන්නේ දිව්‍ය ඕජාව. තේරෙනවද? එතකොට ඒ දෙවියන් දිව්‍ය ඕජාව තමයි දුන්නේ. තේරෙනවද? ඒ දෙවියන්ගේ ආහාරය එහෙම තමයි. දෙවියන්ට යම් පැණි රසක් වළඳන් හිතනකොට අර වගේ මේක පහළ වෙලා ඉවරයි. තේරෙනවද? එතකොට ඒ දිව්‍ය ඕජාව තමයි ඒ රත්තරම් පාට සීනි අහුර හැටියට දෙවියන් දුන්නේ.
මොකද මෙතන භික්ෂුවක් සිත කය අතහරිනකොට පංච උපාදානස්කන්ධය අතහරිනකොට ඒක මේ ලෝකයේ තියෙන ශේෂ්ඨම අතහැරීම. ඒ ශේෂ්ඨම අතහැරීම අතහැරෙද්දී දිව්‍ය ලෝකවලට ඒක දැනෙනවා. දෙවියෝ බලන මොකක්ද උනේ කියලා. එතකොට එතෙන්දි තමයි දෙවියන්නේ දිව්‍යෝචාව දෙන්නේ. ඒ වගේ නෝනා දෙවියන්ට පුළුවන් නම් ඒ ජීවිතේ අතහැරපු භික්ෂුවක් උදෙසා ඒ රත්තරන් සීනි අවුරක් දිව්‍යෝචාව හැටියට දෙන්න. දෙවියන්ට කවදාක්වත් කිරි වෙහෙරේ කොත ළඟට අතින් දෝතින් අරන් අර පල්ලෙහා උතුරුන කිරි වලින් දෝතක් අරන් පල්ලෙහාට දාන්න බැරි කම නැහැ. එහෙනම් ඒවා අපි ධර්මානුකූලව ගලප ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතනවා නම් කිරි වෙහෙර සෑසමිඳුන්ගෙන් ඇතුලෙන් කිරි ගලාගෙන ආවා කියලා ඒවා ධර්මානුකූලව අපිට ගලපගද්දී අවබෝධාත්මක පැත්තට අපිට බාධා සිද්ධ වෙනවා. ඒවා අන්තයකටයි යන්නේ. ඒ නිසා මේවා දෙවියන්ගේ ආශ්චර්යයන්. නුවර වැඩ සිටින උතුම් දන්ත ධාතුන් වහන්සේගේ ආශ්චර්යයන් පිළිබඳව ඔබ අවබෝධයෙන් ඉන්නේ. එම දන්ත ධාතුන් වහන්සේ ජනතාවට දැක බලා ගැනීමට ගන්නා බොහෝ අවස්ථාවල සුවිශේෂ වූ සිදුවම් සිදු වූ බවට ඉතිහාසයේ තොරතුරු තියෙනවා. අපට දැනුත් ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා. වැසි වසිනවා, ඒ වගේ සුවිශේෂ කරුණු සිද්ධ වෙනවා. අපි විමසන්නේ එයයි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගරු ස්වාමින් වහන්ස, ශ්‍රී දළදා මාලිකාවේ දන්ත ධාතුන් වහන්සේ බොහෝ දිනාට වන්දනාමාන කිරීම පිණිස දැක බලා ගැනීම පිණිස එළියට වැඩම කරවන අවස්ථාවන් වල විවිධ වූ ආශාරිමත් සිද්ධීන් වනවා. වර්ෂාව ඇදහැලීම වැනි සිද්ධීන් අපිට උදාහරණයක් හැටියට දැක්විය හැකි. එවැනි සිදුවීමුත් දෙවියන්ගේ ආශ්චර්යයන්ද ස්වාමින් වහන්ස? එහේ අනිවාර්යෙන් මේ දෙවියන්ගේ ආශිර්වාද. බුදුරජාණන් වහන්සේ කියනවා හේතුන් කීපයක් නිසා වැසි වසිනවා කියලා. තේරෙනවද? එකක් දෙවියන් කාමච්ඡන්දයන් විදිනකොට වැහි වදිනවා. දෙවියෝ කියන්නේ මේ සෑම වලාකුලකට අධිග්‍රහිත දෙවියන් ඉන්නවා. හොඳද? මේ සෑම වලාකුලටම අධිග්‍රහිත වෙච්ච දෙවියෝ ඉන්නවා. ඒගොල්ලන් කියනවා වැස්ස වලාහක දෙවියෝ කියලා. ඔය යමෙක් වලාකුළු උපාදානය කරගෙන වැස්ස උපාදානය කරගෙන ওই ජීවත් වෙන අය ඉන්නවනේ. සමහර ගම්මානවල ඒගොල්ලෝ දන්නවා වහින වෙලාවක් දන්නවා පායන වෙලාවක් දන්නවා ඒවා උපාදානය කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. එතකොට මැරෙන වෙලාවේ මෙවැනි උපාදානයන් සකස් වුණොත් වැස්ස කෙරේ තෘෂ්ණාව එහෙම සකස් වුණොත් ඒ අය වලාකුළු වල ගිහිල්ලා වැස්ස වලාහක දෙවියන් කියලා උපදිනවා. තේරෙනවා? බුදුරජාණන් වහන්සේ කියනවා වැස්ස වලාහක දෙවියෝ කවුද? වැස්ස වලාහක දෙවියන්ගේ විසව කවුද? වැස්ස වලාහක දෙවියන්ට මේ බොහොම ලස්සන ස්වරූපී දූවරු දෙන්නෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලොකු දුවගේ නම තමයි කෝකනදා. පොඩි දුවගේ නම තමයි චුල්ල කෝකනදා කියලා කියනවා. එතකොට මේ වගේ මේ දෙවියන්ට දූවරු දෙන්නෙකුත් ඉන්නවා. මේ දුවරු සිය ගණන් දිව්‍යාංගනාව වට කරගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිනවා, විනෝද වෙනවා, සතුට වෙනවා. අපි ක්‍රිකට් ගහනවා, වොලිබෝල් ගහනවා, සෙල්ලම් කරනවා වගේ ඒගොල්ලොත් වලාකුළු දිගම් සතුට වෙනවා. කාමච්ඡන්දයන් විඳිනවා, සෙල්ලම් කරනවා, විනෝද වෙනවා. එහෙම විනෝද වෙනකොට මේ වලාකුළු එකට ගැටෙනවා. එකට ගැටීම නිසා වැස්ස ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැස්ස ඇතිවීමට තව හේතුවක් තමයි සතර මහා ධාතුව කිපීම නිසා වැස්ස ඇති වෙනවා. දැන් ඔය මහා ගොරවල අකුණු ගහලා ඔය වැසින වැනි සීන්නේ ඒ වැස්ස වලාක දෙවියෝ එකට සම්බන්ධ නැහැ. ඒවා සතර මහා ධාතුවේ කිපීම නිසා ඇති වෙනා වූ දේවල්. තේරෙනවද? ඔය සමහරලාට අපි පින්කමක් කරද්දී ලස්සන මල් වැහි වැහින්නේ ඒවා වැස්ස වලා දෙවියෝ සතුටු වෙනවා. ඒ වෙලාවට කාමච්ඡන්දයන් විඳිනකොට ඒ මල් වැහි වැහිනවා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැස්ස ඇති වෙන්න මේ රාහු කියන අසුරේන්ද්‍රයා. එයාගේ දෝතින් මහසාගරයට දෝතින් අත් දෙක දාලා වතුර අහුරක් අරගෙන මෙහෙම කළා බිමට දැම්මොත් ඒ වතුර අහුරට මුළු දඹදිවටම වහිනවා කියනවා. තේරෙනවද? මොකද රාහු කියන අසුරේන්ද්‍ර ඒසා මේ ලෝකයේ තියෙන විශාලම සත්වේ. තේරෙනවද? අපි කියනවා මේ ඉර රාහු ගිල්ල කියලා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ රාහු ඇවිල්ලා ඉර ගිලිනවා. තේරෙනවද? ගිලිනකොට මේ ඉරට අධිග්‍රහිත දෙවියෙක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා මේ රාහු ඉල ගිල්ලා කියලා. එතකොට මේ අඳුරුණා ලෝකෙම. තේරුණා? මොකද ඉර ගිල්ලා තියෙන රාහු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දෙවියට කියනවා ඔබ ගිහිල්ලා ඉරට කියන්න බුදුරජාණන් වහන්සේගේ ආඥාවේ බලයෙන් මොහු අතරින් කියන්න කියලා. ඒ දෙවිය ගිහිල්ලා කියනවා රාහුට. ඒ කියන වෙලාවේ දෙවියා රාහු අතරලා පැනල යනවා. තේරුණා? ඒ කියන්නේ රාහු කියන්නේ ඒසා විශාල කෙනෙක්. දැන් ඔබ හිතන්නකෝ දැන් ඉර කියන ධර්මය මේ මොහොතේ මුළු ආසියාවටම එළිය කරනවා. ඔබ දැන් මෙහෙම අහස දිහා බැලුවොත් ඔබට පේන්නේ පුංචි රවුමක් විතරයි. නමුත් මේ පුංචි රවුම මේ මොහොතේ මුළු ආසියාවටම
එළිය කරනවා එහෙනම් බලන්න ඒසා ශක්තියක් තියෙන ඉරු රාහු ඇවිල්ලා ගිලිනවා නම් රාහු කොච්චර විශාල කෙනෙක් වෙන්න ඕනේද රාහු ඉරටත් වඩා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ මේ රාහු එයාගේ ශක්තිමත් විශාල අත් දෙක මහසාගරයට මෙහෙම දහලා වතුර දෝතක් අරන් මෙහෙම කළා එළියට දැම්මොත් ඒ වතුර දෝතට මුළු දඹදිවම වහිනවා කියනවා නෝන මෙන්න මේ කාරණා තුන නිසා වැස්ස සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඔය විශේෂයෙන්ම දලදා මාලිගාවේ පින්කම් කරද්දී ඔය විශේෂ ස්ථානවල පූජනීය ස්ථානවල පින්කම් කරද්දී ඒ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයන් සිද්ධ කරද්දී ඒ වහින වැහි වැස්ස වලාහක දෙවියන් කාම ඡන්දයන් සතුටු වීම නිසා වහිනා වූ ඇහිනවා ඒව ධර්මයේ සඳහන් වෙනවා නිසල සිතක වටිනාකම කොයිතරම්ද ඔබේ හිතේ තරහක් වෛරයක් අධික සතුටක් මේ කිසිදු සිතුවිල්ලක් නැත්නම් ඔබ කොයිතරම් උපේක්ෂා සහගතද එහෙමනම් ඒ උපේක්ෂා සහගත වීමට භාවනාව කෙතරම් වැදගත්ද අපි භාවනාව පිළිබඳව පැහැදිලි කරගනිමු රහතුන් වැඩිමඟ ඔස්සේ කුස් ඔබට ධර්මීය දේශනා කරන අතිපූජ්‍ය රාජකීරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේගෙන් දැස් පියාගන්න තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණින් නැගෙන දම් කඳ විඳගන්න ගරු ස්වාමීන් වහන්ස භාවනාවේ තිබෙන වටිනාකම කොහොමද අපි පැහැදිලි කරගන්නේ මෙහෙමයි නෝන ඒක පැහැදිලි කරගන්නේ සද්ධාව තුලින් තේරුණාද බුදුරයන් වහන්සේගේ මහපටැඟිල්ලේ තියෙන නියසිලට තේරුණාද මහ පොළවෙන් පස් ටිකක් අරගෙන ලෝකයාට පෙන්නලා කියනවා මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් සුගතිගාමි වෙන්නේ මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයි කියලා තේරුණාද දැන් මොකක්ද මේකෙන් බුදුරයන් වහන්සේ ලෝකයාට කියන්නේ මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන ඉන්නේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය සද්ධාව කියලා. සද්ධාවට වඩා ශ්‍රේෂ්ඨ ධනයක් නැහැ. ඔබට සක්විති රජකම තියෙන්න පුළුවන්. සක්විති රජකමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඕන මේ සද්ධාව කියන කාරණේ එසේ මෙසේ ලේසි දෙයක් වෙන්න බෑ. තේරෙනවද? එහෙනම් අපි දකින්න ඕනේ අපි ලක්ෂයකට බණ කිව්වා ඒ ලක්ෂයෙන් මේ ධර්මය අල්ලන්නේ මේ නියසිලේ තියෙන පස්මවාන්ටයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ තේරෙනවද ඒසා මේක දුෂ්කර වූ කාරණයක් තේරෙනවද ඒ බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ මෙච්චර මිනිස්සු ජීවත් වෙන ලෝකේ මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා අපි මේ ධර්මතාවය දකින්න ඕනේ තේරෙනවද ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ නියසිලට අරන් පෙන්නන පස්තිකෙන් එක වැලි කැටයක් වෙන්න නෝනා තේන්න ඒ දක්ෂභාවයේ ඒ අදිෂ්ඨානයේ තුලයි භාවනාව ශක්තිමත් වෙන්නේ තේරුණාද භාවනාව ශක්තිමත් වෙන්නේ ඒ අදිෂ්ඨානය නැති තාක්කල් අපි භාවනාව දුර්වල කරගන්න ඉතින් කාටවත් දොස් කියන්න බෑ මොකද බුදුරජාණන් වහන්සේම කියනවා මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා මේ මම කියන කාරණයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ අපි ශක්තිමත් ආකාරයෙන් වීරය ඇති කර ගන්න ඕනේ මේ බුදුරයන් වහන්සේ දේශනා කරන මේ බලවත් අනුතුරු හැඟවීම නුවණින් මෙනෙහි කරලා නිහතමානී භාවය ඇති කරලා අපේ තියෙන සද්ධාවේ දුර්වලතාවය හඳුනා ගන්න. ඒ නිසා කෙනෙකුට භාවනාව වැඩෙන්නේ නැත්නම් සතිය සමාධිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් එයා සතිය සමාධිය ගැන නෙමෙයි හිතන්න ඕනේ. ඉන් ඉස්සරහා තියෙන සම්මා දිට්ඨිය ගැනයි හිතන්න ඕනේ. සම්මා සංකප්පයන් ගැන හිතන්න ඕන. මොකද මේවායේ දුර්වලතාවයන් නිසායි සතිය සමාධිය අපි තුල සකස් වෙන්නේ නැති නෝනා. තේරුණාද? ඒ නිසා භාවනාවේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ වීරයේ දුර්වලතාවයක් තියෙනවා. වීරයේ දුර්වල වෙන්න එකම හේතුව සද්ධාවේ දුර්වලභාවය නිසා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ නම් ඔබ කාරණා තුනයි වඩන්න ඕනේ කියලා. එක සද්ධාව එක සද්ධාවට දෙන්නේ බුදුරයන් වහන්සේ දෙක වීරය තුන හිරියෝතා එහෙනම් සද්ධාව සකස් කරගත්ත කෙනා ඊළඟට යාතුල සකස් වෙන්නේ මොකද්ද වීරය කුමක් කෙරෙහි වීරයද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීමේ වීරය ඒ වීරයෙන් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනකොට එයා තුල හිරියෝතා ලැජ්ජාව බය දෙක සකස් වෙනවා කුමක් සඳහාද නැවත සතර අපායට වැටීම කෙරෙහි ලැජ්ජාව බයි. මොකද අපි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් නැවත තිරිසන් සතෙක්
නොවේ කියලා සහතිකයක් අපිට නැහැ. නැවත ප්‍රේතෙක්, නිරිසතෙක්, අසුරෙක් නොවේ කියලා සහතිකයක් අපිට නැහැ. එහෙනම් මාර්ගය තුල වීරයෙන් ගමන් ගනිද්දී අන්නේ සහතිකය අපිට ලැබෙනවා. තේරුණාද? මොකද යා හිරියොතබ් දෙක ඇති කරගන්න. එහෙනම් මුල වෙන්නේ නෝනා සද්ධාව. තේරුණා? ඒ නිසා අපි මේ කාරණේදී දැනගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි සුගතිගාමි වෙන්නේ. මහා පොළවේ පස් ප්‍රමාණට දුගතියටයි යන්නේ. නියසිලේ තියෙන පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරගන්නේ. මහා පොළවේ තියෙන පස් ප්‍රමාණයට අමෝලිකා සද්ධාව තුලයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒකයි මෙතෙන්දී නිහතමානී භාවය අපිට අත්‍යවශ්‍ය වෙනවා මේ කරුණෙන් අපි පරිපූර්ණ වෙන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධාව සකස් වෙන්න නම් කාරණා තුනක් අපි ඇති කරගන්න ඕනේ කියලා. පින්කම් කළා කියලා සිල්පද පහ රැක්කා කියලා දන් දුන්නා කියලා සද්ධාව සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ. ඒවා අවශ්‍යයි මාර්ගයට. නමුත් සද්ධාව සකස් වෙන්න නම් කාරණා තුනකින් ඔබ පරිපූර්ණ වෙන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ලැබෙනා වූ සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණේ තමයි ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. තේරුණා? දැන් මේ කාරණා තුනයි සද්ධාව ඔබට සකස් කරලා දෙන්නේ. මේ කාරණා තුනෙන් ඔබ දුර්වල නම් කොච්චර පින්කම් කළත් දන් දුන්නත් සද්ධාවේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ආමිෂයන් තුල ජීවත් වෙන්නේ අමෝලිකා සද්ධාව වැඩිමින් අපි තුල. තේරුණා? ඒ නිසා භාවනාවේ දුර්වලතාවයක් තියෙනවා නම් එයා භාවනාව ගැන නෙමෙයි හිතන්න ඕනේ. සද්ධාව පිළිබඳව හිතන්න ඕනේ. එතන දුර්වලතාවයක් තියෙන නිසායි ඉන් පල්ලෙහා මාර්ගයන් සකස් වෙන්නේ නැත්තේ. කොතන දිවත් භාවනාව දුර්වල වෙනවායි කියන කාරණෙන් ගැටි ගැටි ඉන්න යන්න එපා. සද්ධාව සකස් කරගන්න සද්ධාවයි සංසාර බය මතු කරලා දෙන්නේ. මේ සංසාර බයමයි භාවනාවට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්නේ. ඔබ තුල තාම සංසාරය කෙරෙහි බියක් සකස් වෙලා නැත්නම් ඒ කියන්නේ සද්ධාවේ දුර්වලතාවය නිසා. එහෙමනම් කොතනකදීවත් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න බැහැ. තේරුණාද? ඒ නිසා මූලික කාරණය සද්ධාවයි. ඒ නිසා අනිවාර්යයෙන්ම සද්ධාව කියන කාරණය ශක්තිමත් ආකාරයෙන් පෝෂණය කරන්න. එතකොට වීර්ය සකස් වෙනවා ආරෂ්ඨාංගික මාර්ගය තුල. සමාධියෙන් තොර වුණු සිතක තමයි සියලුම අකුසල් සිතුවිලි ඇති වෙන්නේ. උත්සාහ කරමු සමාධිමත් සිතක් ඇති කර ගැනීමට. රහතුන් වැඩිමඟ ඔස්සේ ගොස් ඔබට දහම් දේශනා කරන අතිපූජ්‍ය රාජගිරිය අරිය ඥාන ස්වාමින් වහන්සේගෙන් විමසමු. ගෙදර සියල්ලෝම එක් ප්‍රතිපත්තියක ඉන්න අවස්ථාවක එක් අයෙක් පමණක් එම ප්‍රතිපත්තියට එරෙහිව යනවා නම් කොහොමද ඒ නිවසේ සැනසීමක් සංහිඳියාවක් පවත්වා ගන්නේ? අපි විමසන්නේ එයයි. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. ගරු ස්වාමින් වහන්ස, ගෙදරක සෙසු සමාජිකයන් ප්‍රතිපත්ති ගරුකයුරින් හැසිරෙනකොට එක් සමාජිකයෙක් පමණක් අනිත් අයගේ හිත රිදවමින් එම ප්‍රතිපත්තීන් කඩමින් හැසිරෙන්නට පුළුවන්. එවිට මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවෝ ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා කෙනෙක්ට පශ්චාත්තාපයක් ඇති වෙන්න පුළුවන්. මේ කොහොමද අපි ධර්මානුකූලව අවබෝධ කරගත යුත්තේ? ඒ ලෝක ස්වභාවයන් නෝනා. ඔබට අම්මා කෙනෙක් ලැබුණා නම් ඔබේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා කෙනෙක් තමයි ලැබුණේ. ඔබට තාත්තා කෙනෙක් ලැබුණා නම් ඔබේ සංස්කාරයන්ට ගැළපෙන තාත්තා කෙනෙක් ලැබුණේ. ඔබට බිරිඳක් ස්වාමිපුරුෂයෙක් ලැබුණා නම් ඔබේ සංස්කාරයන්ට ගැළපෙන බිරිඳක් ස්වාමිපුරුෂයෙක් ලැබුණේ. ඔබට දරුවෙක් ලැබුණා නම් ඔබේ සංස්කාරයන්ට ගැළපෙන දරුවෙක් ඔබට ලැබුණේ. ඔබට මේ සංස්කාරයන්ට ගැළපෙන කෙනා ලැබුණාට පස්සේ ලැබුණ කෙනා ගැන ගැටිලා වැඩක් නැහැ. දැන් ඔබ හිතන්න ඔබ ගිය ජීවිතේ මිනිස්සෙක් වෙලා විවාහ ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔබ ගිය ජීවිතේ ඔබේ ස්වාමි පුරුෂයාට දැඩි ආකාරයෙන් පීඩනය එල්ල කළා. එහි ප්‍රතිඵලයේ හැටියට මේ ජීවිතේ ඔබට ලැබෙන්නා වූ ස්වාමි පුරුෂයා ඔබට දැඩි ආකාරයෙන් පීඩා කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔබේ ස්වාමි පුරුෂයා ඔබට පීඩා කරන ස්වභාවයට පත් වෙද්දී ඔබ ස්වාමි පුරුෂයා විසින් ධර්මයේ දකින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ස්වාමි පුරුෂයා තුල ධර්මය තියෙනවා. තේරෙනවා? එතකොට ඔබ ළඟ ධර්මයේ තියෙද්දී ඔබ ධර්මයේ මගහැරලා මේ එරමිනිය ගොතාගෙන භාවනා කරන්න යනවා. තේන්න? මේ ධර්මයේ කමඨහන මේ ළඟ තියෙනවා. තේන්න? මොකක්ද කමඨහන? මේ සංස්කාරයන්ගේ ස්වභාවය. තේන්න?
එනිසා ඔබේ අකීකරු ස්වාමි පුරුෂයා තුලින් ඔබේ අකීකරු බිරිඳ තුලින් ඔබේ අකීකරු දරුවා තුලින් ඔබේ අකීකරු අම්මා තාත්තා තුලින් ඔබ සංස්කාරයන්ගේ ස්වභාවයයි දකින්න ඕනේ තේරෙනවා ඒ සංස්කාරයන්ගේ ස්වභාවය දකිමින් ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ ජීවත් වෙන හැම තප්පරේම විදර්ශනා නුවණ සකස් කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ සමා වෙන ස්වාමීන් වහන්ස එම තනත්තාව හෝ තනත්තියව යහමගට ගැනීමට කොතෙක් උත්සාහ කළත් නිවැරදි වීම සඳහා ඒ පුද්ගලයාට ශක්තියක් නැති අවස්ථාවල බොහෝ දෙනා කනගාටුවට පත් වෙනවා ස්වාමීන් වහන්ස වැඩක් නැහැ තේරුමක් නැහැ එයාට ඒ ශක්තිය නැත්තේ ඊට අදාළ සංස්කාරයන්ගේ ආපරිපූර්ණ නැහැ මොකද සංස්කාර ඊට අදාළ කල්යාණ මිත්‍රාසේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙන හේතුවක් නිසා නෙමෙයි එනිසා එවැනි කෙනෙක් ඉන්නවා නම් අපි උත්සාහ කරන්න ඕනේ එයාට ඒ අවස්ථාවන් සලසලා දෙන්න. එයා ඒ අවස්ථාවන් සලසලා දෙද්දිත් ඒවා ගන්නෙ නැත්නම් අපි දක්ෂ වෙන්න ඕනේ එයාට ආදර්ශයක් වෙන විදියට අපි ජීවත් වෙන්න. තේරෙනවද? දැන් ගෙදර නෝනායි මහත්තයයි දරුවෝ ඉන්නවා. ගෙදර නෝන හැමදාම භාවනා කරන්න යනවා. තේරෙනවද? ඉතින් ගෙදර ඇවිල්ලා බයින ඔයා කිසි දෙයක් කරන්නේ නැහැ, භාවනාවක් කරන්නේ නැහැ, මේව කරන්නේ නැහැ කියලා. නමුත් නෝනා ගෙදර ආපු වෙලාව ඉඳන් මහත්තයත් එක්ක රණ්ඩු කර කරයි ඉන්න. තේරෙනවද? ඉතින් මහත්තයා බලන දෙයිනේ භාවනාවක් කළා නම් මෙහෙම වෙන්න විදියක් නැහැ. ඒ නිසා මම භාවනා කරලා වැඩකුත් නැහැ. නේද? ඒ නිසා තමා ධර්මයේ තුල ඉන්නවා නම් තමා භාවනා කරනවා නම් ඒ ගුණාත්මක භාවය තමා තුල තියෙන්න ඕනේ. තේරෙනවද? තමා භාවනා කරනවා කියලා ගෙදර ගිහිල්ලා සාම්පුරුෂයාත් එක්ක ගැටෙනවා නම් ස්වාමි පුරුෂයාත් ඔබත් දෙන්නම ඉන්නේ එකම ගොඩේ. තේරෙනවද? දෙන්නම ඉන්නේ එකම ගොඩේ. තේරෙනවද? සාම්පුරුෂයාටත් බයින්න බෑ, මෙයාටත් බයින්න බෑ. එනිසා තමා ධර්මයේ තුල ඉන්නවා නම් ඒ ධර්මයේ ගුණාත්මක භාවය තමා තුල තියෙන්න ඕනේ. තේරෙනවද? එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයා අකීකරු නම් එයා හිතන්න ගන්නවා දෙයියනේ මෙයා තුල යම් ගුණාත්මක භාවයක් වැඩෙනවානේ. මෙයාට මම මෙච්චර බයිනවා, මෙයා මට බයින්නේ නැහැ. මෙයාට මම මෙච්චර ගහනවා, මෙයා මට ගහන්නේ නැහැ. මෙයාට මම මෙච්චර නොසලකා හැරීම් කරනවා, මෙයා මාව නොසලකා හරින්නේ නැහැ. එහෙනම් මෙයා තුල යම් ගුණයක් තියෙනවා. මෙයා වඩන ධර්මයේ තුල යම් ශක්තියක් තියෙනවා. අන්න එයා හිතන්න ගන්නවා. තේරෙනවද? එහෙම නැතුව ඔබ ධර්මයේ තුල ඉන්නවා, ඔබ භාවනා කරන්න යනවා කියලා ඒ ගුණාත්මක භාවයන් ඔබ තුල නැත්තම් අර අකීකරු කෙනා කවදාකවත් නිවැරදි වෙන්නේ නැහැ. හැඹුන වැඩක් නැහැ. මොකද එයයි ඔබයි දෙකම එක ගොඩ. එයත් ගැටෙනවා, ඔබත් ගැටෙනවා. තේරෙනවද? ඒ නිසා ඔබ ධර්මයේ තුල ඉන්නවා කියන්නේ ධර්මයේ ගුණාත්මක භාවය ඔබ තුල තියෙන්න ඕනේ. ඒ ධර්මයේ ගුණාත්මක භාවයන් දකිනකොට ඒ ඉවසීම කියන කාරණා ජීවිතය තුලින් දකිනකොට අනිත් කෙනා ඒවා අනුව හිතන්න ගන්නවා. තේරෙනවද? ඒවා හරම හිතන්න අරගෙන එයා නිවැරදි වෙන්න උත්සාහ ගන්න පුළුවන්. එහෙම නැතුව මම කොච්චර ධර්මයේ තුල ඉන්නවා, පන්සල් යනවා, දන් දෙනවා, සිල් ගන්නවා කියලා ගෙදර ගිහිල්ලා දුවත් එක්ක පුතත් එක්ක ස්වාම පුරුෂයාත් එක්ක එහෙම නැත්නම් අසල්වැසියාත් එක්ක රණ්ඩු කරන්න යනවා නම් අපි ධර්මයේ තුල නැහැ. තේරෙනවද? එහෙනම් ඉතින් අපි ලෝකයාගේ නිවැරදිභාවය බලාපොරොත්තු වෙන්න බෑ. ධර්මයේ තුල ඉන්න කෙනා ලෝකයාත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. තේරෙනවද? ලෝකයාත් එක්ක ගැටෙන්නේ නැහැ. ගැටෙන අවස්ථාවක් තියෙනවා නම් ඒ ලෝකයාගේ වැරද්ද නෙමෙයි, තමයි. මොකද තමා තුලයි ගැටීම සකස් වෙලා තියෙන්නේ. ලෝකයා ලෝකයාගෙන් ස්වභාවයෙන් ඉන්නවා. තමා තුලයි තමා ගැටීම සකස් කරගෙන තියෙන්නේ. තමා තුල ගැටීම සකස් කරගත්තේ එයා ධර්මයෙන් බැහැරව හිතපු නිසා. ඒ නිසා ගැටෙන ස්වභාවයක් තියෙනවා නම් ගැටීමේ මුල සකස් වෙන තමායි නිවැරදි වෙන උත්සාහ ගන්න ඕන. මොකද තමායි ගැටෙන්නේ, නෝනා මහත්තයා නෙමෙයි. තේරෙනවා? ඒ නිසා තමා තුලින් තමයි තමා නිවැරදි වෙන්න ඕනේ. තමා නිවැරදිව ලෝකයාට ආදර්ශයක් වුණොත් ලෝකයා ඒ ආදර්ශය අනුව හිතන්න පටන් ගනී. ජීවිතය තියෙන්නේ නිවෙන්න. ජීවිතය තියෙන්නේ හැමතිස්සම රත් වෙලා ලැබුණු අවස්ථාව අත්හරින නෙමේ. මේ අවස්ථාව ඔබේ. ඒ ඔබ සතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ මාර්ගය පැහැදිලි. උන්වහන්සේ අපිට බල කරේ නැහැ. නමුත් ඒහි පස්සිකෝ ඇවිත් බලන්න හොඳ නම් මේ මාර්ගයේ යන්න. උන්වහන්සේ කිව්වේ එයයි. උන්වහන්සේ දෙසුවේ එයයි. කෙතරම් සරලද, කෙතරම් සැහැල්ලුද, නමුත් කෙතරම් ගැඹුරුද. ගැඹුරු බවින් ලැබෙන සැනසීම උදා කරගන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. බුදු ආමු